වෙල්කම් බොයිස් මගේ අලුත්ම අන්බොක්ස් නින්ජා එපිසෝඩ් එකට. මේකදී පොඩි පොඩි දේවල් අන්බොක්ස් කරන්න තමයි මම හිතන් ඉන්නේ. පළවෙනි එපිසෝඩ් එකේදී මම ගන්නට තියෙනවා ගේම් ඩියාස් හෙඩ්සෙට් එක, ගේමින් හෙඩ්සෙට් එක. මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරන්න පාන්දර එකට විතරයි, හින්දා වීඩියෝ ක්වලිටි එක නම් පොඩ්ඩක් අපි වුණාට බලමු ගේම් ඩියාස් ගේමින් හෙඩ්සෙට් එක මොන වගේද කියලා. තියෙන්නේ ගෑන්ඩියස් ඊරෝස් M1 කියන ගේමින් හෙඩ්සෙට් එක. මේක මිඩ් රේන්ජ් ගේමින් හෙඩ්සෙට් එක, හොඳ බිල්ඩ් ක්වලිටි එකකින් හදලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති රතුයි කළුයි තීමක් එක තමයි යන්නේ. ඒක තමයි මම ගත්තේ. මේකට තියෙනවා ගෝල්ඩන් ප්ලේටඩ් USB කේබල් එකක්. ඒ වගේම මේකේ වයර් එක මීටර් 1.8ක් දිගයි. ඒ හින්දා ඔයගොල්ලන්ට අපහසුතාවයකින් නැතුව ඕන විදිහකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ හෙඩ්සෙට් එකේ ලෙෆ්ට් සයිඩ් එකේ ඉයර් කප් එක පිටිපස්සේ තමයි මේ කන්ට්‍රෝල් එක තියෙන්නේ. මේකේ වොලියුම් එක අඩු වැඩි කරන බටන් එක වගේම ලයිට් ඔන් ඔෆ් කරන බටන් එකක්, මයික මියුට් කරන බටන් එකක් එතන තමයි තියෙන්නේ. ගේමින් හෙඩ්සෙට් එකේ කන්ට්‍රෝල් එකක් තියෙන හින්දා ඔයාට පුළුවන් ගේම් එක ක්ලෝස් කරන්න නැතුව සවුන්ඩ් එක අඩු වැඩි කරන්න වගේම මයික එක මියුට් කරන්නත්. මේකේ ඊයා කප්ස් දෙපැත්තේ LED ලයිට් තියෙනවා. මේකට තියෙනවා ගෑන්ඩියස් හේරා කියලා සොෆ්ට් එකක්. ඒ හේරා කියන සොෆ්ට් එකක ඔයාට පුළුවන් මේ LED ලයිට්ස් වල පැටර්න් එක වෙනස් කරන්න, ඔයා කැමති පාටක් ස්ටේල් දාලා තියන්නත්. මේකේ සොෆ්ට් එකක් ගැන කතා කරොත් ගෑන්ඩියස් ලගේ ඔක්කම් ප්‍රොඩක්ට් වල ලයිටින් කන්ට්‍රෝල්ස්, ඒ වගේම සවුන්ඩ් කන්ට්‍රෝල්ස් කරන්න තියෙන්නේ ගෑන්ඩියස් හේරා කියන සොෆ්ට් එක හරහා. ගෑන්ඩියස් හේරා සොෆ්ට් එක ගැන කතා කරොත් එකේ ලයිටින් මුචන්න එච්චර ලොකුවට නැහැ. ඒ වගේම සවුන්ඩ් ඉක්ලයිස් එකත් සාමාන්‍ය නොමල් එකක් තියෙන. ඒක ඉතින් ලොකුවට විශේෂ දෙයක් කියන්න නැහැ ගෑම්ඩියස් හේරා සොෆ්ට් එක ගැන. මේ හෙඩ්සෙට් එකේ කම්ෆර්ට් එකේ බිල්ඩ් ක්වලිටි එක ගැන කතා කරොත්, මේ හෙඩ්සෙට් එකේ ඉයර් කප්ස් වල කුෂන් එක ටිකක් තදට හදලා තියෙන නිසා ඔයා ගොඩක් වෙලා ගේම් ගහන කෙනෙක් නම් අන්දගෙන ටිකක් අමාරුයි. හෙඩ්සෙට් එකේ ලයිට්ස් ඔන් කරලා ටික වෙලාවක් යූස් කරනකොට අන්දකට ලාවන රස්න ගතිය දැනෙන්න පටන් ගන්නවා. මේ හෙඩ්සෙට් එකේ සවුන්ඩ් ක්වලිටි එක බලනකොට මිඩ් රේන්ජ් එකේ හෙඩ්සෙට් එකක් හැටියට හොඳ සවුන්ඩ් ක්වලිටි එකක් තියෙනවා. සෙට් එකේ 100% සවුන්ඩ් එක වැඩි කරාම කන්දකට පොඩ්ඩක් දරා ගන්න අමාරු විදියට සද්ද වැඩි වෙනවා. වගේම ඔඩියෝ එකේ හයිස් වැඩියෙන් ඇහෙන්න පටන් ගන්නවා. මයික් එකේ ක්වලිටි එක නම් තරමක් හොඳමට්ටමක තියෙනවා. හැබැයි ප්ලාස්ටික් වලින් හදලා තියෙන හින්දා ඔයාට ඕන විදියට මයික් එක හදාගන්න නම් බැරි වෙයි. අව එක දෙයක් කියන්න ඕනේ, මේ හෙඩ්සෙට් එක මගේ ඔළුවට නම් එච්චර ෆික්ස්ුන්නේ නැහැ. ඕවරෝල් ගත්තාම ගෑම්ඩියස් ඊරෝස් 1 කියන ගේමින් හෙඩ්සෙට් එක හොඳ හෙඩ්සෙට් එකක් කියලා කියන්න පුළුවන්. මේ වගේ තවත් වීඩියෝස් බලන්න ඕන නම් මගේ YouTube channel එකට දැන්ම subscribe කරන්න.